හොඳයි හේමන්ති ගිහිල්ලා එහෙනම් තේ ටිකක් හදාගෙන එන්නකෝ. දැන් ඉතින් කියමු බලන්න. මේ මහත්තුරු ආපු කාරණාව. කුඹුරු ඉඩම් කෑල්ල නම් විකුණන්නේ නෑ කියලා මං කිව්වනේ. ඒක ගැන නම් ආයි කතාවක් නෑ. ඒක මට දෙනවා නම් අම්මා නොහිතන තරමේ මුදලක් මං ඒ කුඹුරු කෑල්ල වෙනුවෙන් දෙන්නම්. අර මොකෝ අර කියන්නකෝ අම්මා. අම්මා කීයක්ද ඒ කුඹුරු කෑල්ල වෙනුවෙන් බලාපොරොත්තු වෙන්නේ? හ්ම්? ලක්ෂ 35ක්? 40ක්? කැමති ගන්න කියන්නම්. මේ ළමයා මේ මොනවද කරන්න හදන්නේ? කවුද ඔයා? ඇයි එච්චර ලොකු ගානකට අපේ කුඹුරු ඉඩම ගන්න හදන්නේ? මං අම්මට කලින් කිව්ව වගේ මට මතකයි මං මැනික් බිස්නස් කාරෙක් කියලා. මේ පැත්තේ ඉඩම් වල මැනික් තියෙනවා. මං හිතන්නේ ওই කුඹුරු ගෑල්ල අනිවාර්යයෙන්ම මැනික් තියෙන්න ඕනේ. ඒක මට දෙන්න. මං ගන්න එක සල්ලි වලට. ඔය ළමයා ඔය කියන්නේ ඇත්තමද? මල්ලංග ඇත්ත බුරු කියලා දෙකක් නෑ අම්මා. අම්මා වැඩේට කැමති නම් මමයි ලක්ෂ 15ක ඇඩ්වාන්ස් එකක් කරන්න. ඊට පස්සේ අපි ලෝක කෙනෙක් කරන් ඇවිත් වැඩි ඉවරක් කළා දාමු. ලොයිස් රසං කළාට පස්සේ මං ඊතර සල්ලි ටික ඔක්කොම දෙන්නම්. ලක්ෂ 40ක්? මට මේ ගැන මුකුත් හිතා ගන්න බෑ. මං තව ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ. ග්‍රාම සේවක මහත්තයාගෙන් උත්හාන්න ඕනේ. ඔය ළමයා ඔය නැගිටේ යන්නද? ඔව් අම්මේ. වැඩ ගොඩක් තියාගෙන ආවේ. අම්මා කැමති තරම් හිතලා බලලා මට උත්තරයක් දෙන්න. මං දවස් දෙකකින් ආපහු එන්න. මේ මහත්තයාගේ නම මොකද්ද කිව්වේ? මම රුක්මල්. මේ මගේ ඇසිස්ටන්ට් ගමගේ. එතකොට ඔය මහතුරු පොලිසියෙන් නෙවෙයිද? පොලිසියෙන්? ඇයි නෝන එහෙම ඇව්වේ? නෑ ඉතින් මේ ගම්වල හොරකන් එහෙමත් වෙනවනේ. එව්වා ගැන හොයලා බලන්න වෙස්වලාගෙන පොලිසියෙනුත් එනවනේ. අනිත් එක ග්‍රාම සේවක මහත්තයත් එක්කනේ ආවෙත් ඒකයි. හොරකන්නම් කොහෙද වෙන්නේ නැත්තේ නෝනා? ඈ ගම්වල විතරක් නෙවෙයි මා දවාලේ දිනෝදාහක් ඉදිරියේ සෙනඟ පිරිච්ච බස්වල පවා සල්ලි මංකොල්ල කන කාලා කන්නේ රටක් මේක. මොකද්ද ගමගේ මේ කියවන්නේ? අපි ගිහින් එන්න ගම්. අම්මා මං කියපු විදිහට කල්පනා කරලා මට උත්තරයක් දෙන්නකො. යම් අපි ගිහින් එන්නන්න ඕන. ඒ මොකද්ද හේමන්ති ඔයේ උනේ? ලක්ෂ 40ක්? අර ලක්ෂ 15ක්වත් නොවටිනා ඉඩමට ලක්ෂ 40ක්. හොරු දෙන්නේද කොහෙද? හොරු කවද්ද හේමන්තියෝ? ගෙදරටම ඇවිල්ලා ලක්ෂ ගණනින් දෙන්න කතා කරන්නේ. අනිත් එක ග්‍රාම සේවක මහත්තයා වගේ විශ්වාසවන්ත මිනිස්සෙක් එක්ක නියාවේ. අසංගි වල්ලන්න ආපු පොලිසිය අය දන්නේ නැනේ. අසංගි ගෙදර ඉන්නවද නැද්ද කියලා බලන්න ආවද කවුද දන්නේ? ඒ දෙන්න එදා ආපු වෙලාවේදී සැකේට එහෙම කිව්වට අපිට අනතුරක් වෙනව නම් ග්‍රාම සේවක මහත්තයා නොදන්නා ඉඳීද? පොලිසියෙන් කියලා හිතන්න අමාරුයි. කුඹුරු කෑල්ල ගණ්ඩම වෙන්න ඕනේ. ඔය කුඹුරු කෑල්ලේ මැණික් ඉල්ලන් තියනවා කියලා තාත්තා ඒ කාලේ කියනවා මට මතකයි. ඌ අකණින් කොණින් යනවනේ.
ඔය මැනිකාරයින්ට ඕවා ගැන හොඳ ඉවත් තියෙනවා. ලක්ෂ 340ක් නිකන් වියදම් කරයි ඇයි නැත්තම්. වතුරු උතුරනවා ඇති. අම්මට පුළුවන් නම් මට තේකක් හදලා දෙන්න. මම ආපහු යන්නත් ඕනේ. කොහේ යන්නද මේ වෙලාවේ? සැලුන් එකට. මේ මොන ගමන් යෑමක්ද මේ? ඇයි දෙයියනේ? සල්ලි හොයනවා කියලා රැයක් දවාලක් නැතුව ගමන් යන සිරිතක් තියෙනවද? උඹලා සල්ලි හොයන්න ඕනේ නෑ. කුඹුරු කෑල්ල විකුණලා ඒ සල්ලි ටික බැංකුවේ දානවා. ඒකේ හම්බ වෙන පොලියෙන් අපිට ජීවත් වෙන්න පුළුවන්. නව ලක්ස් සුවඳවත් සුසිමිත සමකට මගේ විශ්වාසය ලක්ස්. ලන්සුපතිනියෝ නව ලක්ස් සුවඳවත් සුසිමිත සමකට මගේ විශ්වාසය ලක්ස්. එන්න වෙන්නේ නැහැ මැඩම්. වෙන වීල්ලක් හොයාගන්න. හෙටත් නැහැ. අනිද්දාත් නැහැ. නෑ නෑ මේ මම දන්නගෙන මැඩම් කෙනෙක් අතුරු දහන් වෙලා. මගේ සහෝදරියක් වගේ. එයා හොයාගන්නකම් මට ඉතින් හයර් දුවන්න වෙන්නේ නැහැ. අනේ සමා වෙන්න මැඩම්. ඕ. මෙහෙමනේ ඉතින් සල්ලි වලට වැඩිය අපිට වටින්නේ මනුස්සකමනේ. සෝරි මැඩම් සෝරි. අරේ යකෝ මැරියන් මැඩම් යාලකින්වත් තියන්න පුළුවන්ද මේ මැඩම්ලා? කිසි මනුස්සකමක් නැහැ. ඒකට මැරියන් මැඩම් හොරකමක් කළත් ඒක කරන්නේ මනුස්සකමයි. එහෙව් දේවතාවියක් වතරලා මේ තුට්ටු දෙක හැරදුන්නේ අපිට පිස්සුද? කැටි ඔන්න මන් තේත් හැදුවා. දැන් නම් බඩගින්නකුත් එනවනේ. ආයෙත් ආනවා. දැන් නම් පිංගන් 3-4ක් එක පිම්මට කන්න පුළුවන්. මේ කුවණේ මේ වඩේ ගේන්න ගියපෙ එක්කිනා? ආ ඌද? වඩේ බදි නැති තාම. වඩේ බදි. ලොකෝ මේ හොර පූසිරිය ෆුල් ජොලිය ඉන්න හැටි. ඌ මාවන්දල වෙන ගේමක් ගහන්න. අපරාදේ වඩේ වලට විදන් කරපු සල්ලි. වඩේ බදිනවත් දන්නේ නැහැ. ඔය ඔය කොහෙද යන්නේ? ගෙන වඩේ පාසලේ තරන් ද යන්න හදන්නේ? නෑ මේ මේ මසාලා තෝසේ කුක් කියන්නේ කියලා හද? නෑ. නිකම් බොරුව දාන්න තෝ නෝක දෙනවා. මෙන්න මෙහෙට නෝ. යා යනවා. යනවා දුල්ද. මොකෝ මේ? මැඩම්ලා මැරියන් මැඩම් ගැන මට කිව්ව බොරු නේද? මැඩම්ලා මාව රැවට්ටුවා නේ? අයියෝ. මම මැරියන් මැඩම් හොයන්නේ කියලා හෙට යන ඉඳන් තිබ්බ හයරුත් කැන්සල් කළා. ඇයි මං වගේ අවංක කොල්ලෙක් මෙහෙම රවට්ටන්නේ? අර රුක්මල් සර් කියන කතාව ඇත්ත. මැඩම්ලා නම් මහ හොර පූසියෝ ටිකක්. චූටි මොනවාද මල්ලි මේ කියවන්නේ? අපි මේ ඔයා එනකම් මග බලාගෙන හිටියේ පුදුමාකාර සතුටු ආරංචියක් කියන්න. සතුටුදායක ආරංචියක් කිව්වේ? මැරියන් මැඩම් ඉන්නවද? චුටි කුමාරගේ මැරියම් මැඩම් මට දැන් ටිකට කලින් කෝල් කරා. ඔයාගේ අර සත්ගුණවත් බෝසත් රුක්මල් සර් එයාව පැහැරගෙන ගිහලා තියාගෙන ඉඳලා ඔන්න දැන් ටිකට කලින් තමයි ගෙදරට බස්සලා තියෙන්නේ. නෑ. අත්තිගතරේ රුක්මල් සර් එහෙම ගේමක් දීලා? ඩකෝ මූ වැලි කාන්තාරක අතරමං වල ඔට්ටුවම කපිය. මොහරිණිය පොයට සිල් ගන්න කසි පුදාල් කෙනෙක් වගේ. මාත් මුටරවට උනා. ඔය දේ විතරක් නෙමෙයිනේ. ඒ ඔටුවා කියන දේ අහන් ඉඳලා මැරේ මැඩම් එක රණ්ඩුත් කරලා අපිත් එක්ක තරහ වෙලා යන්න කි. අනේ සෝරි මැඩම්. දන්නේ නැද්ද මම ඕනේ මිනිස්සෙක් ඕනට වඩා විශ්වාස කරනවා. මට ඒකනේ හැමදාම කෙලවෙන්නේ. චූටි මොනාද මල්ලි මේ කියවන්නේ? අපි හැමෝම ජීවිතේ මිනිසුන්ව විශ්වාස කරන්න ගින් වරද්ද ගත්තාය. අපි ඔන්නෝ අමතක කරලා වැඩයක් කරලා තේකක් වමු. එලක
ඒහිටපු කොල්ලා ගාමට ළමයි ගැන කියද්දි දක්වපු උනන්දු නිසාද නන්දර කියන්නේ මේ හරිතන කියලා. සර් එතන හිටපු ටිකක් වැඩිමහල් මිනිස්සයා නීල් වෙන්න ඕන. අනිත් කෙනා එතන ඉන්න අත්තුදව්කාරයා. අත්තුදව්කාරයාගේ කතාවෙන් මට තේරුනේ ගාමට ළමයි ගැන විශේෂ උනන්දුවක් දක්වනවා කියලා. හැබැයි අර වැඩිමහල් මිනිස්සයා මාව එලව ගන්නමයි බැලුවේ. මිනිහා මට වතුර එක බොන්න දෙන ගමන් අවධානය තිබ්බේ ඒ ඇතුළටමයි. සමහර විට සුසාගේ ඇතුලේ ඉන්නවා වෙන්න පුළුවන්. සර් රේඩ් කරන්නද? අපි ළඟ කෙල් සුසාව හඳුනාගෙන මේ සාක්ෂි තියෙනවද? සර් කෙල් සුසාගේ ෆෝන් එකේ මිනිහාගේ ෆොටෝස් මුකුත් තිබුණේ නැහැ. ඇඟිලි සලකුණු විතරයි. අනිත් එක රෙජිස්ටර් ක්‍රිමිනල් ලිස්ට් එකෙත් මිනිහා නැහැ. එහෙමද? එහෙමනම් අපිට රේඩ් කරාට සිද්ධ වෙන්නේ අනුමානෙට අතරම ගැනීමක් සිද්ධ කරන්න. හරි. එහෙනම් මෙහෙම කරන්න. අපේ තව කවුරු හරි යවලා සර්ච් රවුන්ඩ් දෙක තුනක් කරන්න. හෙට ගෙදර උදුවේ වෙරිෆයි කරගෙන රේඩ් එක කරන්න. ආ තව කාරණයක්. ජිප් පාවිච්චි කරන්න එපා. වෑන් පාවිච්චි කරන්න. සිවිලියන්. ඕකේ සර්. ලක්ෂික කලින් ඉවර වුණා. අක්කත් චුංගෝ ගිහලා හදිස්සියෙ ගෙදර ඇවිල්ලා. අම්මා කෝල් කළේකෝ පුළුවන් නම් ඉක්මනට ගෙදර එන්න කියලා. නිමන්තිට විනාඩි 5ක් ඉන්න පුළුවන්ද? පුළුවන් සර්. මරින්න. අයි සර්. අසංගිට ප්‍රශ්නයක්ද? පොඩ්ඩක් කලබල වෙන්න නැතුව ඉන්නකෝ. මට කියන්නකෝ ඔයාගේ අක්කා මොකක්ද අක්කගේ ජොබ් එක? ඇයි සර්? එයාට මොකක් හරි ප්‍රශ්නයක්ද? අනේ මගේ අක්කා. ඔය ඔය කිසිම හේතුවක් නැතුව කලබල වෙනවනේ. මම ඔයාටවත් ඔයගොල්ලන්ගේ ගෙදර කාටවත් කරදරයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. හරි? දැන් මට කියන්නකෝ මොකක්ද අක්කගේ ජොබ් එක? අක්කා ජොබ් දෙකක් කරනවා සර්. එකක් චයිනීස් බඩු සේල්ස් ඒජන්ට්. අනිත් එක සැලෝන් එක. හොඳ ජොබ්ස් දෙකක්නේ. ඔව් සර්. අක්කා තමයි මුළු පොළොම නඩත්තු කරන්නේ. අම්මා සනියපුරාට පස්සේ අත්තයාගේ රස්සාවෙන් අයින් වුණා. අම්මට හම්බෙන්නේ පොඩි පෙන්ෂන් එකක්. තාත්තගේ පෙන්ෂන් එක සති දෙකටත් මදි. ඊට පස්සේ ඉතින් රට වටේටම ණය වෙනවා. අක්ක පවුස. එයා තමයි මුළු පවුලෙම බර කාට අරගෙන බාර දෙන්නේ. එයා ගොඩාක් අපි වෙනුවෙන් දුක් විඳිනවා. ඒත් කවදාවත් ඒ දුක අපිට පෙන්වලා නැහැ සර්. මට තේරෙනවා නේ මන්ති, මට තේරෙනවා. ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. අක්කට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. මට දැනගන්න ඕන උනේ ඕගොල්ලන්ව නඩත්තු කරන්න පුළුවන් තරම් ශක්තිමත් වෘත්තියක අක්කා නියැලෙනවද කියන එක විතරයි. හරි. එහෙනම් දැන් ඔයා යන්න. මං ගිහින් එන්නම් සර්. හොඳයි. චයිනීස් බඩු ඒජන්ට්. චයිනීස් බඩු. Thank you.
අම්මේ. ඔය යන්නත් ලෑස්ති වුණාද? නංගිනකන්වත් පොඩ්ඩක් ඉන්න බැරිද? නංගිනකන් ඉන්න ගියොත් පරක්කු වෙනවා අම්මේ. දැන්ටමත් හයට කිට්ටුයි. අක්කව බලන්න ඕනේ කියලා නංගි ඉක්මනට ගෙදර එනවා කියලා කිව්වා. මගේ ඉතින් අමුතුවෙන් මොනව බලන්නද? මම මේ හොඳට ඉන්නේ. මං රෑවෙන නංගිට කෝල් එකක් දෙන්න. කැමැත්තක්. අම්මේ. අපි අපේ කුඹුරු විකුණන්න ඕනේ. අර මොකෝ අර? ගෙදෙට්ටම ඇවිල්ලා වටිනාකම වගේ තුන් ගුණයක් දෙන්න හදනකොට ඒ වාසනාවට පයින් ගන්නෙ මොන මෝඩයද? විකාර කතා නොකර ඉඳින් ඒ මන්තියෝ. මං ග්‍රාම සේවක මහත්තයා එක්කත් කතා කරලා කරන්න ඕන දේ කරනවා. ඔයා මේවට ඇඟිලි ගහන්න එන්න ඕනේ නෑ. දැන් ඔක අම්මගේ අන්තිම තීරණේද? ඔව්. තාම මගේ ඔළුව අවුල් වෙලා නෑ. දරුවෝ වෙනුවෙන් කරන්න ඕනේ මොකද්ද? නොකරන්න ඕනේ මොකද්ද කියලා මට තාම තේරෙනවා. දැන් මෙතන යන්න පරක් වෙනවා කිව්වනේ. යන තැනක යන්න. අම්මේ, එයාට මැනික් කරන්න පුළුවන් නම් අපිටත් පුළුවන් මැනික් කරන්න. ඔය කුඹුර විකුණන්න නැතුව තියාගත්තොත් මට උනත් පතලක් කරන්න බැරි කමක් නැහැනේ. හේමන්ති, මගේ අකා උසන් නැතුව යන තැනක යනවද? දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ පතල් කෙරුවාව විතරයි. ඉතින් යනවනම් යන්න.